කෝඩි එකට දාන්නම් හරිනේ හරි objectives or objectives of the study එතකොට මේ ඔබ්ජෙක්ටිව් එක කියලා කියන්නේ මේ ඩිග්‍රී එක ගන්න තමයි මේ රිසර්ච් එක කරන්නේ එහෙම කියන ඔබ්ජෙක්ටිව් නෙවෙයි මෙන්න මේ රිසර්ච් ප්‍රොබ්ලම් එක බේස් කරගෙන අපි ඒ ඒ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරනවා කියන ඔබ්ජෙක්ටිව් එක තමයි මෙතනදි ඔබ්ජෙක්ටිව් ඔෆ් ද ස්ටඩි කියලා තියෙන්නේ එතකොට බ්‍රෝඩ් ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා एक वेरिएबल अनु अपट कडागिने अन्न पुलुवान स्पेसिफिक ऑब्जेक्टिव्स विदियट एक अपि पलवेनी ड्राफ्ट एक अरगेन कथा करमु कोहोमद ए टिक वेन्ने कियला अरने ईट पस्से पस्वेनी एक तमाई सिग्निफिकेंस ऑफ द स्टडी मेके सिग्निफिकेंस ऑफ द स्टडी तमाई එකක් තමයි මේ රිසර්ච් එක කරාම available literature එක වැඩි literature වලට බලපාන්නේ කොහොමද කියන එකයි ඒ රිසර්ච් finding managerial implications එහෙම නැත්නම් apply කරන්නේ කොහොමද කියන එකයි කරන එකයි අපිට කියන්න පුළුවන් significant විදිහට විස්තරයක් කරන්න ඕන ඊළඟ එක තමයි 5 වෙනි එක methodology එක දක්වන්න ඕන methodology එක යටතේ population එක ඊට පස්සේ sample එක ඊට පස්සේ sampling method එක sample population එකෙන් කොච්චර sample එකක් ගන්නවද sample එක තෝරගන්නේ කොහොමද simple random විදියටද එහෙම නැත්නම් convenient method එකකටද මොන විදියටද කියන එක ඊට පස්සේ sampling method එක इंस्ट्रूमेंट डेटा गैदरिंग डेटा गैदरिंग मेथड इट वाज़ डेटा एनालिसिस मेथड मेन मेटिक मेथडोलॉजी वाले दिए प्रपोजल लेके टेंटेटिवली व्यू में हम तो में ऐति हरे ने इट वाज़ हफ्तेरी का organization of the organized structure of this report එකේ structure එක දක්වන්න ඕන chapter 1 එක මොකද්ද chapter 2 එක මොකද්ද මේ විදිහට chapters wing කරන්නේ කොහමද ඒවයි in content එක මොකද්ද කියලා roughly කියන්න ඕන ඒකට අපි කියනවා structure of the report කියලා. ඊට පස්සේ 8 වෙනි එක limitation. මේ research එක කරනකොට තියෙන limitation මොනවාද කියන එක. ඉතින් ඔබ සාමාන්‍යයෙන් හැම කෙනාම දාන limitation තියෙනවා time එක නෑ रियल रियल फीलिंग लिमिटेशन लिमिटेशन उगा रिसर्च लिमिटेशन गलपिन पुलवांग ඔතන limitation කියලා හරියටම අර්ථය මම පොඩි උදාහරණයකින් විස්තර කරන්නම් අපි සමහරක් research කරනකොට අපට control කරන්න බැරි දේවල් තියෙනවා ඒකට අපි ඒව අයින් කරලා අපේ scope එක අපි අදා ගන්න. අන්න ඒක තමයි limitation එක කියන්නේ. ඒකට අපි scope එකේ තුල ඉන්නවා scope එකෙන් එහා පැති දේවල් අපි limit කරලා තියෙනවා. ඒකට අපි limitation කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට illumai sapiumai කතා කරනකොට ආර්ථික විද්‍යාවේ අපි limit එකක් එකද assumption එකක් දානවා අනිකුත් variable constant කියලා. අනර අනිකුත් variable constant එක තමයි මෙතන limitation දෙන්නේ.
අනිකුත් වේරියබල් දාගත්ත නම් අපට රිලේෂන්ෂිප් එකක් හොයන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඕක තමයි රියල් මීනින් එක ලිමිටේෂන් වල. නමුත් ඉතින් සාමාන්‍යයෙන් අර අපි කියන්නේ අපට කාලය නෑ මේක ක්වොලිටේටිව් ක්වොලිටේටිව් ඩේට ගන්න. එතකොට ඒක රියල් වෙන්න නැති වෙන්න පුළුවන්. මේ කාලේ නම් කියන්න පුළුවන් කොවිඩ් නිසා sampling එහෙම කරන්න අමාරුයි කියලා. ඔයාලා සිම්පල් රෑන්ඩම් sampling වලට යනවද convenient sampling වලට යනවද කියන එක තීරණය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊළඟට අන්තිමේ ඊළඟ නවවෙනි එක ඔයාලා action plan එකක් දෙන්න ඕන. තියෙන මාස ගානනුව පළවෙනි සති දෙකේ මේක දෙවෙනි සති දෙකේ මේක එහෙම කියලා action plan එකක් දෙන්න ඕන. අන්තිමේට රෙෆරන්ස් ලිස්ට් එකක් දෙන්න ඕන. රෙෆරන්ස් ලිස්ට් එකක් දෙන්න ඕන. නෝනෝ ටික තමයි ප්‍රොපෝසල් එක බේසික් දේවල් ටික මයි ගාව ඔයාලට මං හිතන්නේ හම්බෙලා නැති ඇති රිසර්ච් මේ පොතක් තියෙන එක හම්බුන්නේ නැති දන්නේ නේ. ඒක මම දිනෝක මිස්ටර් කියන්න මං soft copy එක දෙන්න ඒක ළමයිට යවන්න කියලා. එහෙම නැත්නම් LMS එකේ දාන්න කියලා. එතකොට ඒකේ තියෙන කොහොමද පළවෙනි චැප්ටර් එක ලියන්නේ දෙවෙනි චැප්ටර් එක ලියන්නේ කොහොමද කියලා තියෙන. එතකොට මේ ප්‍රොපෝසල් එක ඕල්මෝස්ට් පළවෙනි චැප්ටර් එක වෙන්නේ මේකේ මෙන්න මේ action plan කියන එක නෑ. මේ action plan කියන එක අපි පළවෙනි චැප්ටර් එකට දාන්නේ නෑ. තොර reference list එක අන්තිමට යනවා. අනිත් සේරම දේවල් පළවෙනි චැප්ටර් එකේ තියෙනවා. හරිනේ? මොනා හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? පූජ්‍ය මිස් මොනා හරි තියෙනවද කියන්න ටයිටල් ගැන හරි වෙන මොනා හරි? සර් මම දැක්කර මේ සජීවනී මැඩම් ලෙක්චර් එක කරද්දී මේ estimated budget එකක් දාන්න කියලා තියෙන ප්‍රොපෝසල් එකට. ආ හා 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 එහෙනම් estimated budget එකකුත් ඕන වෙනවා. ඔව් සාමාන්‍යයෙන් රිසර්ච් එකකදී ප්‍රොපෝසල් එකකදී estimated budget එකකුත් දාන්න ඕන. තව දැන් මේ රසාංගලාට එමු තව ප්‍රශ්න තියෙනද මාල්ෂා විජේරත්න උද්‍යාංගනී ඉසුරි ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නැත්තම් මම මේ ටයිටල් ටික හදලා පූජ්‍ය මිස්ටත් යවලා පූජ්‍ය මිස්ගේ අදහසත් අරගෙන ඊට පස්සේ මේ ඔයාලට එවන්නම්. ඔයාලත් ඒ අතරේ ලිටරචර් රිවියු කියන්නේ ලිටරචර් රිවියු එකක් නෙමෙයි ඇත්තටම බලන්න කොහොමද මේවට ලිටරචර් තියෙනවද තව ලිටරචර් කියවෙනකොට මේ ටොපික්ස් වෙනස් වෙන්න බැරි කමක් නැහැ. එහෙම චුට්ටක් ඉඳ තියෙන විදිහට දැන් ඔයාලා ට්‍රේනින් උත් යනවා ලෙක්චර්ස් උත් යනවා පුළුවන් වෙලාවක චුට්ටක් කියවලා බලන්න. ඊට පස්සේ මම එවන්නම් රිසර්ච් ගයිඩ් එකේ පළවෙනි චැප්ටර් එක කොහොමද ලියන්නේ කියලා. මේ පළවෙනි චැප්ටර් එක ලියන එක ඔයාලට ගොඩක් බේස් කරගන්න පුළුවන් ප්‍රොපෝසල් එක හදන්න. හරිනේ? එහෙනම් ඇති නේද? රැට කාලත් නැන්නේ මේ හතර දෙනා පස් දෙනා. පූජ මිස්නම් කාලා ඇති. කාලා ඉන්නේ. ආ මමත් කාලා ඉන්නේ. එහෙනම් හරි රසාංග. හලෝ. හලෝ සර්. ආ එහෙනම් අපි අද ලියුවෙමු. ඇතිනේ? හරි සර්. හරි එහෙනම් හැම කෙනාටම සර් රෙකෝඩ් එක මෙන්න. මම ඉවරන රෙකෝඩින් එක. රෙකෝඩින් එක පොඩ්ඩයි ඇත්තේ. හරි සර්. හරි හරි. ඕකේ. කමන. හරි එහෙනම් හැම කෙනාටම good night. ඕකේ. ඕකේ bye. Nice. Thank you for doing this. Thank you. Good night, sir. Thank you, sir.